විශේෂ අවධානයක් යොමු කරනවා අනුරාධපුර ප්‍රදේශයට. ඉතින් අපි විශේෂයෙන්ම ආරක්ෂාව සැපිය යුතු ස්ථාන හතරක් අපි අඳුර ගන්නවා අනුරාධපුර ප්‍රදේශයේ. එකක් ප්‍රධාන වශයෙන් මිහින්තලය. ඊළඟට අටම ස්ථාන ප්‍රමුඛ අනුරාධපුර නගරයේ ආශ්‍රන්නයේ තියෙන සියලුම සිද්ධස්ථාන. ඊට අමතරව තන්ත්‍රි මලය කියන ප්‍රදේශයේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල තියෙන ප්‍රධාන ස්ථාන. ඒතර මෙන්න මේ ස්ථාන ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා පොලිස්වතුම උපදෙස් දීලා තිබුණා. ඒ අදාළ ස්ථාපතිවරුන්ට ජේෂ්ඨ නිලධාරීන්ට ඒ පන්සල්වල විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා මොන වගේ ආරක්ෂක වැඩපිළිවෙලක් විහාරස්ථානවල ඕනද කියලා. ඒ අනුව 7250කට වැඩි විහාරස්ථාන ආශ්‍රිතව එවැනි වැඩපිළිවෙලක් සකස් කරලා තිබ්බා. ඒ වගේම මේ අනුව මුළු උත්සව තියෙනවා මේ සංඛ්‍යා ලේඛන අනුව 6000ක් විතර. නමුත් අපි විශ්වාස කරනවා 6000යි 7000 අතර යම්කිසි උත්සව සංඛ්‍යාවක් සංවිධානය වෙනවා. ඉතින් මේ සඳහා යම්කිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා විහාරස්ථානවලට අමතරව කාරණා සඳහා ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරලා 3900කට ආසන ප්‍රමාණයක්. ඒ වගේම තමයි පොලිස් නිලධාරීන් 20000කට ආසන සංඛ්‍යාවක් යොදවනවා මේ දිවිනි පුරා මේ පොසොන් ආරක්ෂක වැඩපිළිවෙල සඳහා. ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය 400කට ආසන සංඛ්‍යාවක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 600-700ක් පමණ අපි යොදා ගන්න දැනට සැලසුම් කරලා තියෙනවා. පොලිස්පතිතුමා විසින් මීට පෙර වෙසක් කාල සීමාවෙත් මේ ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් සම්බන්ධ කරගත්ත යම් විහාරස්ථානවල වැනි පූජා ස්ථානවල ආරක්ෂාව සඳහා දැන් වෙසක් පොයට අපි 20000ක් විතර සම්බන්ධ කරගත්ත පොසොන් පොයේදී 26000කට වැඩි සංඛ්‍යාවක් ඒ ප්‍රදේශවල ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් සම්බන්ධ වෙනවා. ඒ විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සහාය දැක්වීම සඳහා මේ ආකාරයට දිවයින පුරාම ක්‍රියාත්මක වෙනවා.